සුබම සුබ උදෑසනක් අද ඔක්තෝබර් මාසයේ 10 වෙනිදා සුපුරුදු පරිදි ආයතන හතර වටෙන් ඊයේ පොරොන්දුනා වගේ අදත් අපි උදෑසනම අවුව වැස්ස නොතක සූදානම් ඔබට දවසේ වැදගත් ප්‍රවෘත්තින් ගෙදෙන්නට talk truth your heart will be clear ඇත්ත කතා කරන්න ඔබගේ හෘදය බොහොම පිරිසිදු වෙනවා ඇත්ත කතා කරපුවම ධම්මික හෘදය නැත්නම් තමන්ගේ හිත තමන්ගේ මනස තමන්ගේ හෘද සාක්ෂිය බොහොම පිරිසිදු වෙනවා ඒ නිසා බය නැතුව අපි ඇත්ත කතා කරන්න ඕනි සුබ උදෑසනක් සබෝදසනක් මහේච රූබික් සුදු සහ දුමුරු සීනි සහිත දේ කෝප්පේක රස බලන ගමන් අදත් ලංකාවේ බොහෝ උපදේශ වලට වගේම කොළඹටත් අද වැසි පතිත වෙන මේ හිමිදිරි පාන්දර අපි සෝදානම් පණ ගැහෙන තොරතුරු මුණ ගැහෙන උදෑසන ආරඹන්නට මුලින්ම තෝරාගන්නේ 20 ගැන කියන්නට ලංකාදීප පුවත්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයේ මැති සභේට 23න් දෙකකුත් ජනමත විමසුමකුත් ඕනේ පනතේ වගන්ති 36ක්ම ව්‍යවස්ථාවට පටහැනි ආරියරත්න රණබව සහ සුජිත් හේවාචුලිගේ වාර්තාව එනෝ විදායක ජනාධිපති ධූරයේ අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කරන ලද 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති 38න් 36ක් පාර්ලිමේන්තුවේ 3න් 2ක ඡන්දයෙන් සම්මත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවට ඊයේ දැනුම් දුන්න කියලයි වාර්තා වන්නේ ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මැති සභයට විස්තර 3න් 2කුත් ජනමත විමසුමකුත් ඕනෑ කියලයි වාර්තා වෙන්නේ මේ ප්‍රවෘත්ති දෙලි මිර පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට අද පත් වෙනවා 20th amendment some clauses need 2/3 majority and referendum යොහාන් පෙරේරා සහ අජිත් සිරිවාදන වාර්තා කරන්නේ the supreme court has determined that some clauses in the 20th amendment to the constitution need to be approved by a 2/3 majority followed by a referendum යනුව 20 වෙනි සංශෝධනයේ ජනතා විමුක්ති පෙරමුණෙන් තමයි පාර්ලිමේන්තුවට සභාගත කරන යෝජනාවට ලක්වන්නේ නමුත් එහි යම් යම් අංශ යම් යම් කොටස් ජනමත විචාරණය සහ 3න් 2ක පාර්ලිමේන්තුවේ 3න් 2ක අනුමැතියක් අවස්ථාවක් තිබෙන බව උසාවිය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරනවා පාර්ලිමේන්තුව 20 පාර්ලිමේන්තුවම 20ට අත ඔසවමු අනුරගෙන් ඉල්ලීමක් රසපුවත්පතේ ප්‍රධාන ශේෂ පාඨයේ දිනුක මලින්ද හේරත්ගේ සටහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී විවාදයට ගත් පසු ඒ සම්මත කිරීමට සහාය දෙන ලෙසත් ඊට අවහිර නොකරන ලෙසත් ජයපේ නායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ඉල්ලා සිටියේය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව විධායක ජනාධිපති ධූරයේ අහෝසි කිරීම සඳහා වූ 20 වෙනි සංශෝධනය ජනමත විචාරණයකට ගෙන යාමට තිබෙන අවස්ථාවට බාධා නොකරන ලෙස මන්ත්‍රීවරු 225 දෙනාගේ මේ ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය කියලා වැඩිදුර වාර්තාවේ සඳහන් වෙනවා SC rules that 20th amendment approval needs parliament majority අනුව පාර්ලිමේන්තුවේ 3න් 2ක අනුමැතිය 20 වෙනි සංශෝධන යෝජනාවලියට අවශ්‍ය බව ඊයේ දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරනවා මේ ප්‍රවෘත්තිය ඩේලි එෆ්ටි පුවත්පතේ පළවී ඇත්තේ මේ ඔබ දකින ආකාරයටයි ඒ අතරේ දිවයින ප්‍රධාන පිටුව එය වාර්තා කරන්නේ මෙලෙස 3න් 2ක ලබා දෙන්න ජනමත විචාරණයෙන් 20 අනුමත වන බව විශ්වාසයි අනුර කුමාර මැත් සභේදී ඉල්ලනවා අජිත් අලහකොන්සා කුෂාන් සුබසිංහ දිවයිනට ලියනවා Daily newspaper මේ පිළිබඳව කතා කරනවා 30 articles in 20th amendment needs passage by 2/3 and at a referendum දිස්ත්‍රික් මුදලිගේ සහ අමාලි මල්වාරච්චි වාර්තා කරන පරිදි the supreme court has ruled that 30 articles out of the all 38 articles in the 20th amendment to the constitution need to be passed with a 2/3 majority in parliament and approved by the people at a referendum යනවා විසින් සංශෝධනයේ යෝජනාවලියේ ඒ සංශෝධනයේ යෝජිත අංශ 38න් යෝජනා 38න් 30ක්ම 3න් 2කේ පාර්ලිමේන්තු අනුමැතිය සහ ජනමත විචාරණයක ලක්විය යුතු බව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට තිබෙන්නේ. හොඳයි ඒ පුවත්පත්වල අද දවසේ ඇති වාර්තා මේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මේ පිළිබඳව පාර්ලිමේන්තුවට දැනුම් දුන් හැටි සහ ඒ ගැන අනුර කුමාර මහතා දැක්වූ අදහස් නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව අනුව 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නැමැති පනත් කිටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ඉදිරිපත් කරන ලද පෙස්සම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ දැන්වීමට කැමැත්තෙමි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවට අනුව පනත් කිටුම්පතේ 17, 18, 24, 25, 31 සහ 33 වගන්ති විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බවයි.
මේ ඉදිරිපත් කළා තවිසිවිලි සංශෝධනයේට බොහෝ වගන්ති ගණනාවකට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දී තිබෙනවා. මම හිතන්නේ ඒක හොඳයි. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටේ මූලික නීතිය නම් ඒක වඩාත් යෝග්‍ය ජනමත විචාරණ ලක්කොට සම්මත කර ගැනීම කියන එක අපිත් විශ්වාස කරනවා. මොකද ජනමත විචාරණයට යාමට පෙර යම් කඩුල්ලක් පන්නන්න තිබෙනවා. ඒ කඩුල්ල තමයි පාර්ලිමේන්තුවෙන් 3/2 අවශ්‍යයි. ඒතර පාර්ලිමේන්තුවෙන් 3/2 ලැබුණොත් විතරයි මේ ජනමත විචාරණයට යොමු වෙන්නේ. ඒ නිසා මම පාර්ලිමේන්තුවෙන් ඉල්ලා හිටිනවා කිසි කෙනෙක් දැන් මේක පාර්ලිමේන්තුවේ බාධා කරන්න එපා. හොඳයි ඒ තමයි අනුර කුමාර දේශනායක මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා 20 ගෙනාපු අයගේ පැත්තෙන් කරන යෝජනාව කිසි කෙනෙක් බාධා කරන්නට එපා ඒ අනුව ඒ කඩේම පැනනට පස්සේ ජනමත විචාරණෙන් සම්මත කර ගැනීම කටයුතු කරන්න පුළුවන් කියන විශ්වාසය තුළ එතුමන් ඉන්නවා ඒ වගේම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව කියන්නේ මේ මූලික ලියවිල්ල යම් සංශෝධනයක් සිදු කරනවා නම් ජනතාවගේ කැමැත්ත සහ පාර්ලිමේන්තුවේ කැමැත්ත ලබා ගැනීම ඉතාමත්ම හොඳ තත්ත්වයක් කියලා තමයි අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වැඩදුරටත් අවධාරණය කළේ ඊට පස්සේ අවධානය යොමු කරන්නේ අද පුවත්පතේ ප්‍රධාන ශීර්ෂ පාඨයට මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයේ සමාවෙන්න ඊට කලින් මහේෂ් මේ විසර්ජන පනත් කෙටුම් පතත් ඊයේ දවසේදී බජට් එක අමතකුණාද බජට් එක පොඩක් අමතකුණා අද පුවත්පත අතර ගත්ත නිසා විසර්ජන පනත් කෙටුම් පතත් ඊයේ දවසේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා උදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ පිළිබඳව දිනමින පුවත්පත වාර්තා කරන ප්‍රධාන පිටුවේ මෙන්න මේ විදිහට විසර්ජන පනත් කෙටුම්පත මැද සභයට ඉදිරිපත් කරයි ස්වර්ණ විජේකෝන් රොෂාන් තුෂාර්සා චමීර ඇල්දෙනේගේ වාර්තාව 2019 මුදා වර්ෂය සඳහා වූ රාජ්‍ය වියදම් ඇස්තමේන්තු ගත විසර්ජන පනත් කෙටුම්පත මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළා කියලා වාර්තා වෙනවා ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුණා මාසයක කාලයකට පස්සේ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නියමිතව තිබුණා ඒ පිළිබඳව තියෙන දවසේදී පාර්ලිමේන්තුවේදී යම් යම් කතා බහ ඇති වුණා කොහොම වුණත් දැන් විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව හැමෝම Finance Minister tables appropriation bill 2019 to Parliament. As per the appropriation bill, next year's annual state expenditure will be 4.376 trillion and the budget deficit will be 644 billion, which is 4.1% of the GDP. A Colombo page we badavi eti bina sankhya dhammika. හැබැයි ඩෙලි මිරර් පුවත්පතේ කියනවා 2019 appropriation bill a total expenditure of 2.2 trillion යනුවෙන් තමයි වාර්තා කරන්නේ the government is the presented the 2019 appropriation bill amid questions being asked on the procedure that was adopted for its presentation and the date of the budget date for the budget speech then මම මේ උදාහරණය ගත්තේ දැන් මේ ලංකාවේ ආර්ථිකය පිළිබඳ කතා කරද්දී මොනෑම විදිහකට මේ වාර්තාකරණයේදී ප්‍රශ්නයක්ද නැත්නම් ඒ ලබා දෙන දත්තවල ප්‍රශ්නද කියලා දැන් මේක තිබෙනවා මොකද ඩේලි මිරර් පුවත්පතේ සඳහන් කර 2.2 ට්‍රිලියන් රුපියල් 2.2 ට්‍රිලියන 2.2ක් කියලා කලම පේජ් වේ බඩවි පළවන්නේ සමස්ත රාජ්‍ය වියදම ඊළඟ අවුරුද්දේ ට්‍රිලියන 4.376ක් කියලා පෙන්දනේ මේවා පුවත්පත් වාර්තා නිසා මේක අපට ක්‍රියාකූල තත්වයකට පත් වෙනවා මොකද මේ රට හැමෝම ඉදිරිපත් කරාට පස්සේ පුළුවන් හැමෝටම මේ අයවැය පාර්තරය කීයද අපේක්ෂිත ආදායම කීයද වසරේ මුළු වියදම කීයද සහ ඒ අමාත්‍යංශ වලට වැයශේෂයන් යටතේ වෙන්වන්නේ කොපමණ මුදල්ද ඒවා ඔස්සේ ඉදිරියේදී මම කාරණේ ඉස්මතු කර දැන් අපිටත් තිබෙනවා වගකීම මාධ්‍යවේදී විදිහට හරි සංඛ්‍යා හොයාගන්න ඒ වගේ මේ සංඛ්‍යා නිකුත් කරන උදවියක් පැහැදිලිව මේ සංඛ්‍යා ලේඛන නිකුත් කරන්න ඕනි කියන කාරණයත් මතක් කරගන්න තියෙන කාරණා මේ කවුරුවත් කෝට් කරලා නැහැ නේ මේක. ඔව් කෝට් කරලා නැහැ නමුත් දැන් මේ එකම මාතෘකාව දෙවිධයකට එකක් කියන්නේ 4.3 ට්‍රිලියන් අනිත් එකෙන් 2.2 ට්‍රිලියන් කියලා. ඒක තමයි මේවා ලියන අයත් පොඩක් කල්පනායෙන් ලියනවා නම් හොඳයි කියන කතාව මොකද මේ රටක වර්ෂයක් සඳහා වෙන් කරන මුදල් පිළිබඳ කතා කරන්නේ. ඒ පිළිබඳ කතාව නිසා අපි අද පුවත්පතට දැන් අවධානය යොමු කරන ප්‍රධාන ශීර්ෂ පාඨයට මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයේ ඉදිකිරීමේදී කෝටි 3කට අධික මුදලක් අවභාවිතා කළ බවට වූ නඩු විභාගය ගෝඨා ඇතුළු 7කට එරෙහි නඩුව දෙසැම්බර් 4 වෙනිදා සිට දිනපතා විභාගයට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ තීරණය කරනවා බුද්ධිමාල් රුබේරු අද පුවත්පතට වාර්තා කරනවා අදාළ නඩු විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධතාවක් ඉදිරිපත් කරනවා කියලා ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කියනවා වීරකැටියේ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයේ ඉදිකිරීමේදී රුපියල් කෝටි 3කට අධික මුදලක් අවභාවිතා කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 4 වෙනිදා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීරණය කළා කියලා
වැඩිදුර වාර්තාවේ සඳහන් වෙලා තිබෙනවා. එම් ප්‍රවෘත්ති දියාලම් පුවත්පතේ පළවෙනි තිබෙන ඡායාරූපයක්ද සහිතව ට්‍රයල් අගේන්ස් ගෝඨාභය ෆික්ස් ෆෝ ඩිසෙම්බර් 4 චිත්‍ර විරත්න වාර්තා කරන පරිදි ද කොළඹ හයි කෝට් ට්‍රයල් ඇට් බයස් ටුඩේ ෆික්ස් ෆෝ ඩිසෙම්බර් 4 2018 ද ට්‍රයල් අගේන්ස් ගෝඨාභය රාජපක්ෂ ද ෆෝමර් ඩිෆෙන්ස් සෙක්‍රටරි හී හැස් බීන් ඉන්ඩයික්ටඩ් විත් හැවිං මිස් අප්‍රොප්‍රියේටඩ් 33 මිලියන් රුපීස් ඉන් ස්ටේට් ෆන්ඩ්ස් ටු බිල්ඩ් ද ඩී රාජපක්ෂ මෙමෝරියල් ඇට් ටැංගෝල් යනුව සිය පියාගේ ස්මාරකය නිර්මාණය කිරීමට රජයේ මුදල් මිලියන 33ක ආසන්න මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් තමයි හිටපු ආරක්ෂක ලේකම්වරයාට මේ චෝදනාව එල්ලවී තිබෙන්නේ. අතුරු 7 දිනකට. රජයේ මුදල් අවභාවිත කිරීම ගෝඨාභයට එරෙහි නඩුව දෙසැම්බර් 4 වෙනිදා සිට දිනපතා කියලා දිනමෙන වාර්තා කරනවා කොමුදු හෙට්ටි ආරච්චිගේ වාර්තාවට අනුව. තංගල්ල විරකෙටි මැද මුදල ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරයේ ඉදිකිරීමේ ව්‍යාපෘතියට රජයේ මුදල් රුපියල් 3,39 ලක්ෂයක් වැය කරමින් එම මුදල සම්බන්ධව සාපරාදී විශ්වාසයේ කඩකිරීම ඇතුළු අධිචෝදනා ලැබ සිටින හිරිපාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු අයට තමයි මේ නඩුව පැවරලා තිබෙන්නේ. ඒ අනුව 4 වෙනිදා සිට දිනපතා විභාගයට ගන්නවා කියලයි පුවත්පත් අද වාර්තා කොට තිබෙන්නේ. ඒ වගේම සිරුන් ටුඩේ පුවත්පත අපට සඳහනක් කරනවා ඒ ඊයේ දිනේදී රාජපක්ෂ පවුලේ 3 දිනකට එරෙහිව නඩු විභාග සිද්ධ වුණා කියලා උන්ට උසාවිය යන්නට සිද්ධ වුණා. cases against 3 from MR's family heard yesterday K Sudhir Kumar වාර්තා කරන්නේ සිරුන් ටුඩේ පුවත්පතට. යනුව මේ 3 දෙනා කවුද? Former defense secretary Gotabaya Rajapaksha, parliamentarian Namal Rajapaksha and former minister of economic development Basil Rajapaksha. යනුවෙන් තමයි සිරුන් ටුඩේ පුවත්පතේ මේ සඳහන සිද්ධ කොට තිබෙන්නේ දමික. හොඳයි අපි සූදානම් ඒ නඩු විභාග ත්‍රිත්වය පිළිබඳ වැඩිදුර වාර්තාවකට අවධානය යොමු කරන්න. ඩී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 33.9ක් සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා. එම අධිචෝදනාවලට අදාළ ලේඛන විත්ති පාර්ශවයට භාර දී ඇති බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා. එම ලේඛන විත්ති පාර්ශවයට ලැබී ඇත්ද යන්න සොයා බැලීමට නඩුව ලබන 19 වෙනිදා කැඳවීමට නියමිතයි. ගෝඨාභය රාජපක්ෂ, හර්ෂාන්ද සිල්වා, භද්‍රා උදුලාවති, කේමින්ද ආටිගල, ඒබ්‍රහම් ගලප්පත්ති, මහින්ද සාගල සහ මල්ලිකා කුමාරී සේනාධීර මෙහි විත්තිකරුවන් වනවා. ඇපමත සිටින මෙම සියලු විත්තිකරුවන් විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටියා. මහා පරිමාණ මූල්‍යවංචා සහ දූෂණ නඩු විභාග කිරීමට පත් කළ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගොනු කළ දෙවන නඩුව මෙයයි. පොදු දේපල පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ සපරාදී විශ්වාසය කඩකිරීම, කුමන්ත්‍රණය හා ඊට අනුබලදීම ආදී චෝදනා 7ක් යටතේ විත්තිකරුවන්ට අධිචෝදනා ගොනු කර තිබෙනවා. ඊට අදාළ ලේඛන ඇතුළු නඩු භාණ්ඩ 105ක් සහ විගණන වාර්තාවක් නීතිපතිවරයා විසින් ඇතුළත් කරනු ලැබ තිබෙනවා. මේ සඳහා සාක්ෂිකරුවන් 80 දෙනෙකු නම් කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා සහ දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන අයට එරෙහි නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට මාරු නොකර කොළඹ මහාධිකරණයේම විභාගයට ගන්නයි නියෝග කළා. දිවිනගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36ක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබෙනවා. අදාළ සිද්ධිය 2014 වසරේ කොළඹ අට ප්‍රදේශයේ සිදු වී ඇති බැවින් ඊට අදාළ නඩුවද කොළඹ මහාධිකරණයේම විභාග කිරීමට අධිකරණයට බලයක් ඇති බව නීතිපතිවරයා පවසා තිබෙනවා. ඒ අනුව නඩුව ජනවාරි මාස 16 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි. අයතාලිස උපයාගත් රුපියල් මිලියන 30ක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික සමාගම හරහා විශුද්ධීකරණය කරේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබුවා. නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වන බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ල මහතාගෙන් විත්තියේ නීතිඥවරුන් හරස් ප්‍රශ්න විමසුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඔනෙලා ඉරේෂාද සිල්වා, සුජානී බෝගොල්ලාගම සහ නිත්‍යා සේනානී යන අය අධිකරණයේ පෙනී සිටියා. නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මාස 30 වන දිනට කල් තැබුණා. ඒ අතරේ හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ඇප ලබා දෙන නැත්නම් ජෝන්ස්ටන් නිදහස් කරනවාද, නඩුව ඉදිරියට ගෙන යනවාද කියන කාරණාව පිළිබඳව ලංකාදීප පුවත්පතේ ප්‍රධාන පිටුවේ තිබෙන වාර්තාව. ජෝන්ස්ටන් නිදහස් කරනවාද, නඩුව ඉදිරියට ගෙන යනවාද, විත්තියේ ඉල්ලීම ගැන තීන්දුව 17 වෙනිදා පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල අධිකරණයේ රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තිසිංහ ගෙනන වාර්තාව. කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු 3 දෙනෙකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාගවන නඩුව ඊයේ විභාගයටගත් අවස්ථාවේදී විත්තියේ සාක්ෂි නොකැඳවා නඩුව අවසන්
කර විත්තිකරුවන් තිදෙනා නිදස්කොට නිදහස් කරන ලෙස විත්තිය නීතිවරුන් කර ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 17 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කරා කියලා ලංකාදීපේ වාර්තා කරනවා. අද පුවත්පත් බොහෝ මේක මේ පිළිබඳව කතා කරද්දී වැඩිදුර වාර්තාවටයි අපි අවධානය යොමු කරන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ඔහුගේ පුද්ගලික ලේකම් මොහොමඩ් සාකීර් සහ සතුස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයට එරෙහි නඩුවේ තීන්දුව ලබන 17 වන දින ලබා දීමට කුරුණෑගල මහාධිකරණය තීන්දු කළා. විත්තිකරුවන් එතෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. 2013 වසරේදී යන්තම් පලාව සතුස ගබඩාවෙන් රුපියල් ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් රැගෙන මුදල් ගෙවීම් පැහැර හැරීම, සාවද්‍ය මුදල් පරිහරණය ආදිය ඔවුන්ට එරෙහි චෝදනාවයි. හොඳයි, අපි දැන් සූදානම් කාලගුණ තත්ත්වය පිළිබඳව තොරතුරු විමසන්නට කතාබහ කරන්නට පුවත්පත් වාර්තාවලට අනුව තෝරාගන්නේ දින බින පුවත්පත. ආපදා සහන සේවා පැය 24 පුරාම දස දහසේ දීමනාව වහාම උපාලි කරුණාරත්න බද්දේගම මධ්‍යම විශේෂ වාර්තාකරු, නාවුල සමූහ වාර්තාකරු, කරාපිටිය සමූහ වාර්තාකරු, තලාව කළුතර සොරණාතොට අනුරාධපුරයේ කියන විශේෂ වාර්තාකරුවන් සියල්ලගේ එකතුවෙන් තමයි මොකද මේ ප්‍රදේශ සියල්ලටම පාහේ අධික වැසි ලැබෙමින් පවතිනවා සහ ආපදා තත්ත්වයන් නිර්මාණය වී තිබෙන නිසා පවතින යහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් පීඩාවට පත් වූ ජනතාව සඳහා සහන සැලසීමට පැය 24 පුරාම අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද, හානි සඳහා ලබා දෙන රුපියල් 10,000 දීමනාව ක්ෂණිකව ලබා දෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරා කියලා සඳහන් වෙද්දී හදිසි අවස්ථාවකදී 117 දුරකථන අංකයට දැනුම් දිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කොට තිබෙනවා. ඒ අනුව ප්‍රාදේශීය දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 67ක, පවුල් 14,175ක, පුද්ගලයන් 57,015ක් පමණ මේ වෙද්දී මේ තත්ත්වයට මුහුණ දීලා තිබෙනවා කියලා තමයි දිනමින වාර්තා කරන්නේ. ඒ අතරේ අද පුවත්පත කියන්නේ හෙට සිට වැසි තත්ත්වයේ අඩුවක්, දිස්ත්‍රික්ක 11ක පුද්ගලයෝ 12,000ක්, ආරක්ෂිත කඳවුරු 28ක ඉන්නවා කියලා වාර්තා වෙද්දී දිනමින පුවත්පතේම වාර්තා වෙනවා. ආපදා තත්ත්වය ඇති වූ තැන්වල අවතැන් වූවන් නිදහස් කරගන්නට නාවික හමුදා මෙහෙයුමක් දියත් කළ වගේ විජයනී දිරිසිංහගේ වාර්තාව. අවතැන් වූවන් මුදා ගන්න නාවික හමුදාව මෙහෙයුම්, අධික වර්ෂාවේ නවතැන් වූ පිරිස්වලට සහන සැලසීම පිණිස සඳහා සහ මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කණ්ඩායම් යොදවා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කොට තිබෙනවා. විශේෂයෙන් දකුණු සහ බස්නාහිර පළාත්වල මෙහෙයුම් සිදු කිරීම පිණිස ඩිංගි බෝට්ටු හදිසි මුදා ගැනීමේ කණ්ඩායම් විශේෂ යාත්‍රා බලගෙන කෙමදුම් කණ්ඩායම් සහ නායක හමුදා ශ්‍රණික මෙහෙයුම් කණ්ඩායම්ද යොදවා තිබෙන වග තමයි වැඩිදුර වාර්තාවේ සඳහන් වෙලා තිබෙන්නේ. එමනම් අපි දැන් සූදානම් ආපදා තත්ත්වයේ අලුත්ම තත්ත්වයේ පිළිබඳ වැඩිදුර වාර්තාවකට අවධානය යොමු කරන්නේ. ගින්ගඟ පිටර ගැලීමෙන් අවතැන් වූවන්ට පිසූ ආහාර ලබා දීම මේ වන විට සිදු කෙරෙනවා. ගින්තොට බටහිර සහ පියදිගම ඇතුළු ග්‍රාම නිලධාරී වසම් කිහිපයක අවතැන් වූවන්ට පිසූ ආහාර ලබා දීමට පියවර ගැනුණා. ගාල්ලේ උඩුගම නාගොඩ දාහුල් හේන ප්‍රදේශයේ විශාල කන්දක් නායියාමේ අවදානමක් පවතින බව වාර්තා වනවා. එම කන්දේ කිලෝමීටරයක් පමණ උඩ සිට ජලපහරක් මතු වී තිබෙනවා. ගාල්ලේ මාපලගම පෝදිවිල මාර්ගයේ මලාඹුරු ප්‍රදේශයේ කන්දක් නායියාමෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා. මාර්ගයේ අඩි 25ක් පමණ උසට පස් අහවිශාල ගල් වලින් යටවී ඇති බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ. කාසල්වි ජලාශ්වයට ඉහලින් පිහිටි නිවාස කිහිපයක් නායයාමේ අවධානමක් හේතුවෙන් එම නිවාසවල පදිංචිකරුවන් ඉවත් කෙරුණා. හැටන් භගවන් තලාව මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ නෝවුඩ් නිච්චලිගම ප්‍රධාන මාර්ගයට ඉහලින් වූ පස්කන්දක් කඩා වැටීමේ අවධානමක් පවතිනවා. ඒ අනුවයි ඊට පහලින් පිහිටි නිවාස කිහිපයක 23 දෙනෙකු ඉවත් කිරීමට පියවර ගැනුණේ. අත්තනගලුවේ පිටාර මට්ටමට පැමිණ තිබෙනවා. ඒ හේතුවෙන් පහළ ප්‍රදේශවල ගංවතුර අවධානමක් පවතිනවා. නිල්වලාගඟේ අතුගංගාවක් වන කිරඹ අර පිටර මට්ටමට පැමිණ තිබෙනවා. නිල්වලාගඟේ ජලමට්ටමද ඉහළ යමින් පවතිනවා. අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයින් 57,015කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. 12,000කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. සහන කටයුතුද අඛණ්ඩවම සිදු කරමින් පවතින බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා. ඒ ආපදා තත්ත්වය පිළිබඳ වැඩිදුර වාර්තාව දැන් අවධානය මිල සූත්‍රය දෙසට. මිල සූත්‍රය මටවත් තේරෙන්නේ නැහැ ඇමති මංගල කියනවා. නිමල කොඩිතිවක් වූ ලංකාදීපයට ලියනවා.
ඉන්දුන මිල සූත්‍රය තමටත් නොතේරෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කරා කියලයි වැඩිදුර වාර්තාවේ සඳහන් වෙ තිබෙන්නේ. දෙලි මිර පුවත්පතත් මේ පිළිබඳව කතා කරනවා. Even Mangal is unable to comprehend pricing formula. The finance minister Mangal Samarawira said yesterday that even he cannot comprehend what this pricing formula was. මේක දැන් පොඩි අපබ්‍රංශයක් බවට පත් වෙලා තිබෙන්නේ. මේක ලොකු සූත්‍රයක් බවට පත් වෙලා. ඉතින් මුදල් අමාත්‍යතුමා කියනවා මේක ටිකක් මටත් තේරෙන්නේ නැහැ කියලා. මොකද ඒ තරම් එක සංකීර්ණ කාරණයක්. එයතරේ ලංකාදීප පුවත්පතම ප්‍රධාන පිටුවේ වාර්තා කරනවා මිල සූත්‍රයට අනුව අදරෑ තෙල් මිල නගේවි කණ්ඩතෙල් පොදු සේවක සංගමය තමයි කියන්නේ මේක ආණ්ඩුව පැත්තෙන් කියන කතාවක් නෙමේ කණ්ඩතෙල් පොදු සේවක සංගමය යම් විශ්වාසයක් පළ කරනවා පසුගිය මාස කිහිපේ පුරාවටම 10 වෙනිදා ඇති වූ තත්ත්වය අනුව මිල සූත්‍රයට අනුව අදරෑ තෙල් මිල ඉහළ යාවි කියලා දෙලෙෆ්ටි පුවත්පතේ පළ වෙනවා මංගල ඇඩමන්ට් ඉකොනොමි රිමේන්ස් බොයන්ට් assures country is not near turmoil, says Sri Lanka has reacted best to regional currency upheaval, confirms only $250 million used from reserves to manage currency crunch. Yanu Mangala Samarawira Mudala Ematthuma kiyanne aarthikayata prashnayak naha me dollarata prashnayak siddunata aarthike kadawetimak naha Lankawa aarthike sthawara wemin pawadinawa kiyana eka thamai ohiye maadhya matamin prakasha kota thibenne. ඒ අතරේ ඉන්ධන මිල වැඩි වුණත් මිල සූත්‍රයේ පසක තබා රජයෙන් කොටස් දරනවා කියලා ඇමති මංගල සමරවීර මහතා කියනවා. එය දිනමින වාර්තා කරනවා ස්වර්ණා විජේකෝන් රෝෂාන් තුෂාර සහ ශමීර් ඇල්දිනේගේ වාර්තාවට අනුව. ඉන්ධන මිල වැඩි වුණොත් මිල සූත්‍රයේ පසක තබා රජයෙන් කොටසක් දරනවා. ඉන්ධන මිල සීමාවකින් තොරව ඉහළ ගියොත් මිල සූත්‍රයේ පසක දමා සංවේදී ආණ්ඩුවක් ලෙස ජනතාවගෙන් වැය වෙන මුදලින් කොටසක් දැරීමට රජය සූදානම් බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. වැඩිවන ඉන්ධන මිලත් මිලෙන් කොටසක් රජය දරන බවත් කිසිසේත් වැයබර ජනතාව මත නොපවටන බව පැවසූ ඇමතිවරයා ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීම මත එම වාසිය ජනතාවට ලබා දෙන බවත් වැඩිදුරටත් සඳහන් කොට තිබෙනවා. ඒ වගේම මංගල සමරවීර මුදල් අමාත්‍යවරයා ඊයේ දිනදී මාධ්‍යට ප්‍රකාශ කරනවා මාධ්‍යට යම් පැහැදිලි කිරීමක් කරනවා. ඔහු කියනවා කලාපේ දේශීය මුදල් ලවා ප්‍රමාණය යම් රටක මුදල් ලවා ප්‍රමාණය සාර්ථකවම කළමනාකරණය කරන ශ්‍රී ලංකාව කියලා. ඒක සත්‍ය කාරණාව. මොකද ඉන්දියාව චීනය ආදී අනිකුත් ආසියානු රටවල් බොහෝමයක මුදල් ලවා ප්‍රමාණය අපේ රටේ මුදල් ලවා ප්‍රමාණයට වඩා ප්‍රතිශතයකින් වැඩි බව තමයි වාර්තා වන්නේ. මේ ප්‍රවෘත්ති පළවෙනි තිබෙන්නේ ඩේලි නිවුස් පුවත්පතේ. කරන්සි ඩිප්‍රිසියේෂන් මැනේජ්මන්ට් ලංකන් ගවර්න්මන්ට් ද මෝස්ට් සක්සස්ෆුල් ඉන් ඒෂියා FM සාරා ඉමිතියස් වාර්තා කරන්නේ ඩේලි නිවුස් පුවත්පතට. ඒ පුවත්පත්වල වාර්තා මේ ඇමති මංගල සමරවීර මහතා ඒ පිළිබඳව දැක්වූ අදහස්. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් දුන්නා තෙල් මිල අඩු කරන්නයි කියලා. එහෙම කියලා තමුන්නාන්සලා තෙල් මිල අඩු කරේ නැහැ. අනේ නිසා තමයි අපි මේ වෙනකොට මිල සූත්‍රයක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ මිල සූත්‍රය හරහා තෙල් වැඩි වෙනකොට වැඩි වෙනවා, අඩු වෙනකොට ඒ වාසිය තමුන්නාන්සලාට මේ රටේ ජනතාවට ලැබෙනවා. සීමාවට වඩා වැඩි වෙන්න පටන් ගත්තොත් සංවේදී ආණ්ඩුවක් හැටියට ඒ වයින් කොටසක් අපි තරගහන මොන සූත්‍රයේ තිබ්බත් අපි ඒකටත් තරගහනවා. බය වෙන්න එපා. මේ ආර්ථිකය කඩාගෙන වැටෙන්නේ නැහැ. කඩාගෙන වැටෙන ප්‍රවණතාවයකුත් නැහැ. ඩොලරයට ප්‍රෙෂර් එකක් තියෙනවා. තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. නමුත් වැඩි උණයි කියලා ඒකෙන් කියන්නේ නැහැ රටේ ආර්ථිකය විනාශු නැයි කියලා. ඇත්ත වශයෙන්ම අපේ ආර්ථිකය තවත් ලිහිල්කරණය කරන්න ඕනේ. ඒ වගේම ලිබරලයිසේෂන් ප්‍රොසෙස් එක තව ශක්තිමත් කරන්න ඕනේ. අපි එක්ස්පෝර්ට් ඕරියන්ටඩ් ආර්ථිකයක් වෙත මේ රට ගෙනියන්න ඕනේ. යලිත් හතර වටේ සමග මුණ ගැසෙන විට අවධානය රස පුවත්පත දෙසට. මුදල් ගැටලුවක් කර නොගෙන ජනතාවට සහන දෙන්න ජනපතිගෙන් උපදෙස් දීපිකා සිරිවර්ධන සහ නිමාෂා සඳරුවනගේ වාර්තාව. දිවයිනට බලපෑ ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතපත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙස ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ. දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා ශ්‍රීෂේල්ස් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා අපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට දුරකථනය ඔස්සේ මේ උපදෙස් ලබා දී තිබේ කියලා වැඩිදුර වාර්තාවේ සඳහන් වෙනවා. President orders urgent relief to flood victims and when Daily News Pratapata me pravruttiya sanatha karanawa. President Maithripala Sirisena, who is on a two-day state visit to Seychelles, directed the relevant sections in Sri Lanka to provide urgent relief to people affected by the recent heavy rains and when tamai me sandahana pravruttiya palave thibenne. ඒ අතරේ අවධානය ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවකට. ජනපති ශ්‍රීෂෙල්සේ ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක
යෙදුණු අවස්ථාව එවගම ශ්‍රීශේෂ ශ්‍රී ලංකා සබත්තා ඉදිරියට ගෙන යමින් සමෘද්ධිය සෞභාග්‍ය උදෙසා කැප වෙනවා ශ්‍රීශේෂ ජනපති ශ්‍රී ලංකා ජනපතිට ප්‍රකාශ කොට තිබෙනවා ජනාධිපති විරා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවෙකුගේ සුව දුක් බැලීමට ගිය අවස්ථාව සහ ශ්‍රීශේෂ ජාතික රෝහලේ නිලධාරීන් හෙදි හිදයන් මුණ ගැසුණු අවස්ථාව සහ එතුමන් එක් උත්සවස්ථාවකට සහභාගී වෙනවා ඒ අවස්ථාවේ ඡායාරූප වාර්තාවක් තමයි අවධානය යොමු කරන්නේ එෙහිදී ශ්‍රීශේෂ ජනාධිපති විරා විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නේ සමෘද්ධියේ සෞභාග්‍ය උදෙසා කැප වෙනවා කියලා ශ්‍රී ලංකාව වෙනුවෙන් ගන්නා වූ කටයුතු වලදී එනිසා ජනපතිවරයාට ඔහු ප්‍රකාශ කරනවා ඉදිරියට ශ්‍රී ලංකා ශිෂ්‍යල් සබත්තා ශක්තිමත් කරමින් මේ කටයුතු සඳහා තමන්ගේ දායකත්වය මූලමණින්ම ලබා දෙනවා කියලා. ශිෂ්‍යල් සංචාරයේදී ජනපතිතුමන් අපේ රටේ ලංකා හොස්පිටල් හි ශාඛාවක් විවෘත කිරීමට සහභාගී වෙනවා දැම්මක චාරූපයක් සහිතව එම අවස්ථාව ඩේලි නිවුස් පොතේ පළවී තිබෙනවා. President Maithripala Sirisena, who was on a two-day state visit to the Seychelles, opened a branch of Lanka Hospital there on Monday morning. And when Tamai me pruthya vartavi tibenne. Hodai api dan sudanam janapati tumage Seychelles sanchare vedadura vartavata avadahane yomu karanna. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සීෂෙල් සංචාරයේ සනිටුහන් කරමින් එරට ජාතික උද්භිද උද්‍යානයේ බීජයක් රෝපණය කිරීම සිදු කෙරුණේ පෙරවරුවේ. සීෂෙල්ස් රාජ්‍යයට ආවේණික වූ විශේෂ ශාක වර්ගයක් වන කොකෝඩි මෙර ශාකයට අයත් බීජයක් මෙහිදී ජනාධිපතිතුමා අතින් උද්‍යාන පරිශ්‍රයේ රෝපණය කෙරුණා. සීෂෙල්ස් ප්‍රධාන අගනගරය වන වික්ටෝරියා නගරයේ පිහිටා ඇති ජාතික උද්භිද උද්‍යානයේ වෙත පැමිණි ජනාධිපතිතුමා සීෂෙල්ස් පරිසර අමාත්‍යවරයා සහ ජාතික උද්භිද උද්‍යාන පදනමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබුවා. ජනාධිපතිතුමා ඇතුළු පිරිස උද්භිද උද්‍යානයේ නැරඹීමට එක් වූයේ ඉන් අනතුරුවයි. එහිදී ජනාධිපතිතුමා සීෂෙල්ස් සමුද්‍රීය අධ්‍යන ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට දෙක් වුණා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුණාත්මක සමුද්‍රීය පුහුණුවක් හා වෘත්තීය සුදුසුකම් ලබා දෙන ජාත්‍යන්තර මධ්‍යස්ථානයක් ලෙස මෙම ආයතනය ක්‍රියාත්මක වන අතර එහි කළමනාකරණ කටයුතු ශ්‍රී ලංකා ජාත්‍යන්තර නාවික හා ඉංජිනේරු උසස් අධ්‍යාපන ආයතනයේ සිදු කරනු ලබනවා. එම මධ්‍යස්ථානයේ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා එහි අධ්‍යාපනයේ ලබන සිසු දරුවන් සමග සුහද කතාබහකද නිරත වුණා. ජනාධිපතිතුමා ඇතුළු පිරිස ඉන් අනතුරුව සීෂෙල්සේ ප්‍රස්ලින් දූපතේ පිහිටි යුනෙස්කෝ ලෝක උරුමයක් වන නිම්නීය ස්වභාවික රක්ෂිතය නැරඹීමට ද එක් වුණා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා සීෂෙල්ස් උපජනාධිපති වින්ස්ටන් මෙරිටන් මහතා අතර හමුවක්ද පැවැත්වුණා. හොඳයි, ඒ අතරේ අද පුවත්පතේ වාර්තාවකට අවධානය යොමු කරන්නේ ජනපති සහ අගමැති වෙත පස්වෙනි වරටත් සිතාසනිකුත් කරා කියලා පොතක් තිබෙනවා. හිටපු එජාප මහලේකම් 38 එරෙහි කූටලේඛන සැකසීම පිළිබඳ නඩු විභාගයේ ජනපති මෛත්‍රීට සහ අගමැති රනිල්ට පස්වෙනි වරටත් සිතාසි කියලයි වාර්තා වෙලා තිබෙන්නේ. ඒ හා සම්බන්ධ ප්‍රවෘත්තියක් දියාලම් පුවත්පතේ පළවී තිබෙන්නේ මෙන්න මේ විදිහට. HC orders notice on press PM for 5th time. The Colombo High Court yesterday issued notice for the 5th time on President Maithripala Sirisena and Prime Minister Ranil Wickremesinghe to appear before it as witnesses in the trial against Tis Satthanayake, the former secretary of the UNP. Anuwa Tis Satthanayake hora lipi kootalekana sakasime naduwe sakshikarwanda dinak lesa thamai janapati sagramettumanta usawata yanna siddu wenna. Habai oun paswani waratath මේ යෑම යෑමෙන් වැලකී සිටින බව තමයි දියලම් පොත්පත වාර්තා කරන්න අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ජනපති අගමැති මේ උසාවියට ගිහිලා සාක්ෂි ලබා දෙවි කියලා. ඒ වගේම අග්‍රමාත්‍යතුමන් බ්‍රිතාන්‍යයේ සිටින්නේ. බ්‍රිතාන්‍යයේදී ඔහු විශේෂ ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශයෙන් කියන්නේ මේ යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අපිට අපේ ප්‍රශ්න විසඳා ගන්නට පුළුවන් ජාත්‍යන්තරය මෙහි මැදිහත්වීම කරන්නට ඕනේ නැතයි කියලා. War crimes PM rules out foreign role. The island පුවත්පතේ පළවී තිබෙන්නේ. It's better for us to do it. Anyone is free to come and observe. Prime Minister Ranil Wickremesinghe said at the Oxford University on Monday that there was no need for foreign intervention in Sri Lanka to investigate allegations of war crimes against the security forces and the LTT. Responding to questions after addressing the students of Oxford University at the Oxford Union Chamber, the Prime Minister said that the current Sri Lanka government had, since assuming office on January 15th, restored democracy. The independence of public convening මේ ප්‍රවෘත්තිය තවදුරටත් සඳහන් වෙනෙහිදී අපිට පැහැදිලි වන්නේ අග්‍රමාත්‍යතුමන් මේ ඔක්ස්ෆර්ඩ් හිදී විශේෂ දේශනාවකට සහභාගී වෙනවා. ඒ ඔක්ස්ෆර්ඩ් සිසුන්ට ඔහු කියන්නේ අපේ රටේ මේ war crime ප්‍රශ්නය අපිට විසඳා ගන්න පුළුවන්. හැබැයි ඕනි කෙනෙකුට වෙලා මේක බලන්න පුළුවන් මැදිහත් වෙන්න නම් බෑ කියලා. ඒ කතා වලින් පස්සේ අපි යන්නේ නාලකගේ සහ නාමල්ගේ කතා වලට. තෝරාගන්නේ දිව ඉනපුවත් පත. නාලකගේ නාමල්ගේ කටහඬ පරීක්ෂණ වාර්තාව උසාවියට කටහඬ තහවුරු වන ලකුණු AJA අභිනායකගේ වාර්තාව. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා සහකාර පොලිස් අධිකාරී ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්
හෙළදරව් කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හා තත්ත්ව විමර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂක නාලක ඩීජී නාලක මහතාගේ කටහඬ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ලබා දුන්න කියලා කියනවා. ඒ අනුව දිවෙන කියන්නේ එජේ අබේනායක ලියන්නේ කටහඬ තහවුරු වන ලකුණු තියෙනවා කියලා. Silon Today පුවත්පතේත් මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළවනවා. Plot to assassinate President and Gota. Voice samples match GA informed sources within the Criminal Investigation Department said yesterday that the voice samples of Deputy Inspector General of Police Nalaka De Silva and Operations Director of Anti-Corruption Force Namal Kumar, who are allegedly linked to a plot to assassinate President Maithripala Sirisena and former Defence Secretary Gotabaya Rajapaksha, had matched. Yanu api balamu me parikshana katiyutte ilanga avasthawa kumakda kiyala. Mokada den moun dedenage katahandawal deka samanayi kiyala vidyathmaka soyagena තිබෙනවද අම්මික තිබෙනවා කියලා තහවුරු කළ නැහැ මහේෂ් මේක අධිකරණයට ලබා දීලා තිබෙනවා මේ අය යම් විදිහකට විශ්වාස කරනවා සමාන වේවි කියලා පුවත්පත්යේ විවිධාකාරයෙන් අර ඔබේ සංඛ්‍යාලේඛන කතාවේ වගේ විවිධාකාරයෙන් වාර්තා කරලා තිබෙනවා ඒ අතරේ ඝාතන කුමන්ත්‍රණය ගැන විමල්ගේ බිරඳගෙන් ප්‍රශ්න කිරීමට යයි කියලා හේමන්ත රන්දුනුගේ වාර්තාවේ සඳහන් වෙනවා දිව එන පුවත්පතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඊට පාරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂන් මහත්වරුන් ඝාතනයට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශශී වීරවංශ මහත්මියගෙන් ඉදිරි සතියේදී ප්‍රශ්න කිරීමට නියමිතයි කියලා වැඩිදුර වාර්තාවේ සඳහන් වෙනවා. මේ විමල් වීරවංශ මහත්මයාගේ බිරිඳ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මේ නාලක මේ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මේ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාක්ෂ්‍ය දීමට කැඳවීමක් කරනවා. ඒ ප්‍රවෘත්තියදී ඇලම් පොත්පත් පළවෙනි තිබෙනවා. Alleged assassination plot, Vimal's wife to be questioned over Indians visit. අතරම ශශි විරවංශ මහත්මියට සාක්ෂි දීමට සිදුවන්නේ අය මේ ඉන්දියානු ජාතිකයා හඳුන්න බවත් මේ ඉන්දියානු ජාතිකයාගේ පැමිණීම සම්බන්ධයෙන් ඇය යම් මැදිහත්වීමක් සිද්ධ කළා තිබෙනවද නැත්නම් ඒ පිළිබඳ දැනීමක් තිබෙනවද කියන කාරණේ තමයි ඇලම් පොත්පත් සඳහන් කර තිබෙන යනුව ඇය ඉදිරියේදී CID ට ගොස් සාක්ෂි දීමට සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ තිබෙනවා ධම්මික මේ තවත් ජනාධිපතිගේ ආරක්ෂාව සම්බන්ධ ප්‍රවෘත්තියක් බලන්න මේ ප්‍රවෘත්තිය CID on security risk to New York bound president room and phones numbers published by a website ජනපති පසුගිය සැප්තැම්බර් මාසයේ UN සමුළුවට New York නුවර බලා ගියා ඒ බලයාමට කලින් එක්තරා වෙබ් අඩවියක එතුමා සිටි කාමරයේත් කාමරයේ අංකයක් එහි දුරකථනයක් අර එක්ස්චේන්ජ් එකේ දුරකථන අංකයක් වෙබ් අඩවියක පළවෙනි තිබෙන ඉතින් මේක ඇත්තටම බරපතල තත්ත්වයක් මොකද මේක බොහොම රහසිගතව සිද්ධ වෙන දෙයක් මොකද ඕනිම රටක රාජනායකයන් එන තැන එහෙම ආවට ගියට කියන්නේ නැහැ දැන් මේක දැන් මේ පිළිබඳව පරීක්ෂණ ප්‍රයත්න බව තමයි කවින්දයා පෙරරා වාර්තා කරන්නේ සිලොන් ටුඩේ පුවත්පතට දැන් අවධානය මෞබිම පුවත්පතට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා දැක්ව අදහස් ජේටි ද සිල්වා මෞබිමට ලියනවා ගුරු හිගේට ජනවාරියේ විසඳුම් දෙනවා කියලා ඇචේෂ පාටේ යොදන්නේ ඒ අනුව අපි බලමු ගුරු හිගේට කොහොමද අධ්‍යාපන අමාත්‍යවරයා විසඳුම් ලබා දෙන්නට යන්නේ කියලා ජාතික පාසල්වල දැනට පවතින ගුරු හිගේ 2019 වසරේ ජනවාරි මාසයේ වන විට අවසන් කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාර්යවසම් මහතා මෞබිමට පැවසීය විද්‍යාපීඨවලින් පිටවන කණ්ඩායම් දෙක බැගින් බඳවාගෙන පාසල්වල පවතින ගුරු හිගේ මගහැරවීමටත් පියවර ගන්නා බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරා කියලයි මෞබිම වාර්තාවේ ඉදිරිපත් වී තිබෙන්නේ මේ ප්‍රවෘත්ති අධ්‍යාපන අමාත්‍යවරයා සම්බන්ධ ප්‍රවෘත්තියක් සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රවෘත්ති අපිට අසන්නට ලැබෙන්නේ නැති හින්දා දකින්න ලැබෙන්නේ නැති හින්දා ධම්මික මම මේ ප්‍රවෘත්ති තෝරාගත්තා වාහන තදබදයකදී අපි දැකලා නැහැ ඇමතිවරු පයින් යනවා හෝ බයිසිකලයක යනවා මෙන්න ඊයේ දවසේදී ඔහු රාජගිරියේ සිට පාර්ලිමේන්තුවට යන්නේ බයිසිකලයකින් අකිල comes to parliament by motorbike due to heavy traffic convened daily mirror පුවත්පතේ ඡායාරූපයක් සහිතව පළ වෙනවා මේ හෙල්මට් එකක් තමයි පොඩ්ඩක් නැත්te හැබැයි හෙල්මට් එක නැතුව හරි මේ හදිසි සභාවට එකට පාර්ලිමේන්තුවට යන්නේ මේ ගියප් එකට කුදයි මොකද සාමාන්‍යයෙන් ට්‍රැෆික් එකක් වුණාම අපිට සිද්ධ වෙන්නේ ට්‍රැෆික් එක ඇස්සේ ප්‍රභූරුන්ට මේ ඉඩකඩ සලසා දීලා අපේ ගමන තව තව මිදඟු කරගන්න එකේ ඉඳන් මේක බොහොම ප්‍රශංසනීය දෙයක් එන්නේ ඒ නිසයි මම මේ අධ්‍යාපන ඇමතිතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳව ගත්තේ මේක බොහොම හොඳ ක්‍රියාකලාපයක් මෝටර් බයිසිකල නැගලා ඉක්මනට පාර්ලිමේන්තු කරනවා හෙල්මට් එක නැතුව හරි ඉක්මනට පාර්ලිමේන්තු එකට යන්නේ මේ සභාව ආරම්භ කිරීමට නියමිත වෙලාවට කලින් පාර්ලිමේන්තුවට යන්නට ඕන නිසා හැබැයි ඔබ ඔය කතාව කියව නිසා මට හිතුණ කියන්න ඕනේ කියලා අකිල විරාජ් අධ්‍යාපන ඇමතිතුම ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් මෝටර් බයිසිකලයකට අත දාලා රාජගිරියෙන් නම් පාර්ලිමේන්තුවට යනවා චන්දිම විරක්කොඩි මේ ආණ්ඩුවේ ඉඳලා අනිත් පැත්තට ගිය හිටපු ඇමතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මට එන්න බැරි වුණා කියලා වරප්‍රසාද ප්‍රශ්නයක් නගනවා සහ පොලිසියට තර්ජනය කරනවා වහම මේ ට්‍රැෆික් එක අයින් කරලා දෙන්න නීතිය ඉගෙන ගන්න කියලා එතුමා එහෙමයි
මෙතුමා එහෙමයි ඔබතුමා මතු කරපු නිසා මම මේ කාරණාව ඒ එතුමාට දැන් ඒ චන්දිවිර කොඩි වගේ කට්ටියට මේ පුරුදු ඇති අර කියන්නේ ඉස්සර වගේ කියන්නේ Taman ton yunu විදිහට මිනිසුන්ට අඩන් තෙට්ටම් කරලා හරි යන්නේද පොලිසිය තර්ජනය කරන්නේ ඒකනේ කියන්නේ නීතිය ඉගෙන ගන්න කියලා එතුමන් කියන්නේ එතුමා නීතිඥවරයෙක් සමහර වෙලාවට ඒ වගේ වෙලාවට කරන්න ඕනේ මොකද්ද කියන කතාවක් දන්නේ නැති කොහොම වුණත් ඒ කතාව එහෙම වෙද්දී යහපාල නාණ්ඩුවට මහින්ද ආනන්දගෙන් පැසසුම් කියලා ස්වර්ණ විජේකොන්ස් රොෂාන් තුෂාර සහ චමිර එල් දිනිය කියන වාර්තාවේ සඳහන් වෙනවා යහපාල නාණ්ඩුව හා අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපනය නගා සිටුවීම සහ සංවර්ධනයේ උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කරන බව ඒකපද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා අධ්‍යාපන ඇමති අකිල රාජ් කාර්යවසන් මහතාගෙන් එම වැඩපිළිවෙල අගය කරන බවත් පසුගිය ආණ්ඩුව සමයේ පවා ඉටු නොවූ ක්‍රියාවලියක් වත්මන් නාණ්ඩුව යටතේ සිදුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරා කියලායි වැඩිදුර වාර්තාවේ සටහන් වෙලා තිබෙන්නේ ඒ අතරේ වසර 13ක් මේ අධ්‍යාපනයේ පිළිබඳ ප්‍රවෘත්තියක් තිබුණා අකණ්ඩ අකණ්ඩ අධ්‍යාපනය මේක බොහොම හොඳ කාර්යයක් ඉතාම හොඳ කාර්යයක් මොකද ඕ ලෙවල් ෆේල් වුණාම ගොඩාක් ළමයි දෙමව්පියන්ගෙන් අතහැරෙනවා එතනින් තමයි ධම්මික ගොඩාක් ඔය කුඩු මද්දවැය ආදී දේවල් වලට මේ දරුවන් යොමුවන්නේ ස්කූල් ගෝයින් මේඩ් මැන්ඩටරි ෆෝ 13 ඉයර්ස් 13 ඉයර්ස් ඔෆ් ස්කූල් এডুকেෂන් හැස් බීන් මේඩ් මැන්ඩටරි ෆෝ ඕල් චිල්ඩ්‍රන් ඉන් ද කන්ට්‍රි ලීගල් ප්‍රොවිෂන්ස් මේ බී ඉන්ට්‍රොඩියුස් ඉන් ෆියුචර් ටු එනේබල් ලීගල් ඇක්ෂන් අගේන්ස් පේරන්ට්ස් හූ ඩු නොට් සෙන්ඩ් දෙයර් චිල්ඩ්‍රන් ටු ස්කූල් එනුව ඉදිරියේදී වසර 13ක් අඛණ්ඩ අධ්‍යාපනය කියන එක අනිවාර්ය කාරණයක් බවට පත් කරනවා මේ පිළිබඳ මේ මේක නීතියෙන් ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ තලත අතුකොරල මහත්මිය නීතිය පිළිබඳ අමාත්‍යතුමිය හැබැයි මේ යෝජනාව මුලින්ම ගේන්නේ අකිල විරාජ් කාර්යවසම් අපි අධ්‍යාපන අමාත්‍යතුමාට තවත් මතක් කිරීමක් කියනවා අර ගණන් ෆේල් වුණා කියලා ළමුන් කොංගන කාලයක් තිබ්බ ධම්මික දැන් කොච්චර හොඳ ක්‍රීඩකයෙක් වුණත් ගණන් ෆේල් නම් ඌට gedera ඉන්න සිද්ධ වෙනවා ඉතින් ඒ පිළිබඳවත් දැන් මං හිතන්නේ ධම්මික ගණන් අසමත් වුණත් අනිකුත් විෂය ධාරා යටතේ ඒ ලෙවල් වලකන් ඉගෙන ගැනීම අවස්ථාව ලබා දීලා තිබෙනවා ඉතින් මේවා තවත් හොඳට නීති නීති රාමුවන්තුලට ගෙනල්ලා මේක රටේ ප්‍රැක්ටිස් එකක් බවට පත් කරන්න ඕනේ හැම දරුවටම මේක ලබා දුන්නා නම් මේ අවස්ථාව හොඳයි හැමදෙරටම ලබා දෙනවා සමහර පාසල් වල සමහර විෂය ධාරා නැති හින්දා උන්ට පාසල් මාරු කරන්නත් සිද්ධ වෙනවා කියන එක අපි මතක් කරන්නට කැමතියි. ඒ අතරේ රසපවත්පත් වාර්තා කරනවා ප්‍රධාන පිටුවේ ඒ පිළිබඳව මෙන්න මෙහෙම දරුවන් පාසල් නොයවන දෙමව්පියන්ට නඩු දිනුක මලින්ද හේරත් සහ නෙමාෂා සඳරෝණගේ වාර්තාව ශ්‍රී ලංකාව තුල පාසල් අධ්‍යාපනයේ පළමු වසරේ සිට 13 වෙනි වසර දක්වා අනිවාර්ය කර තිබෙන අවස්ථාවක ළමයින් පාසල් නොයවන දෙමව්පියන්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාවක් පවතින බව අධිකරණ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකොරාල මහත්මිය අවධාරණය කරා කියලයි සඳහන් වෙන්නේ. ඒ අතරේ ජාතික ආණ්ඩුවක් පිහිටවන කතාව පිළිබඳව මේ දිනවල ලහි ලහියේ කතා වෙනවා තන තන ඇසෙනවා. ඒ අතරතුර ඒකාබද්ධ විපක්ෂයේ පෙරේදා දවසේ ප්‍රකාශයට පත් කළා ඊයේ දවසේදී ඉතාමත්ම තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නමුත් ඒ කතාව ඊයේ පෙරේදා දවසේදී අද දවසේ නිකන් ජාතික ආණ්ඩුව හැදෙනවා වගේ කිව්වට ඊයේ දවසේදී ඒ ටිකක් දියාරුණු ස්වභාවයක් තමයි පුවත්පත් වාර්තාවලට අනුව අපිට කියන්නට තිබෙන්නේ. සභා ගාණ්ඩුවක් හදනවා නම් අවසන් තීරණ බලය මහින්දට ඒකාබද්ධයේ තීරණය කරයි නාලක සංජීව දහනායක සහ සුජිත් හේවාජුලිගේගේ වාර්තාව. සභා ගාණ්ඩුවක් හදන්නේ නම් ඒ ගැන අවසන් තීරණයක් ගැනීමේ බලය ඉරපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පැවරීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තීරණය කරා කියලයි ලංකාදීපය වාර්තා කරන්නේ. ඒ අතරේ ලක්බිම පුවත්පත වාර්තා කරනවා බාරකාර ආණ්ඩුවකට අවසන් තීරණයක් නැහැ ජයසූරිය උඩුකුඹුරගේ වාර්තාව. කවුද මෙහෙම කියන්නේ? හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බාරකාර ආණ්ඩුව පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය තුල විවිධ මත ප්‍රකාශ වන නිසා අවසන් තීරණයක් නැහැ කියලා තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ අනුව අපි බලමු විවිධ මත පළවන බැවින් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගෙන නැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය. කෙසේ වුවද ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරමින් තිබෙන බවද මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පීරිස් මහතා සඳහන් කරනවා කියලා කියනවා. ඒ අනුව ජී.එල්. පීරිස් මහත්තයත් කියන්නේ ඊට වඩා එහා ගිය කතාවක් අවසන් තීරණයක් නැහැ. හේතුව ඒකාබද්ධ විපක්ෂයේ සහ මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ගිය කණ්ඩායම් අතර තිබෙන්නා වූ පරස්පර විරෝධී භාවය නිසා. ඒ අතර අද පුවත්පත වාර්තා කරනවා සභාග ආණ්ඩුවක් නැහැ. කවුද මෙහෙම කියන්නේ? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය අද පුවත්පතෙන් අපි උපුටා ගන්නවා. ඒ අනුව කියන්නේ සභාග ආණ්ඩුවක් නැති වග තමයි. හොඳයි, එහෙමනම් ඒ පුවත්පත් වාර්තාවලින් පස්සේ මෞබියම් පුවත්පත අපේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුවේ සභානායක පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සභානායක ලක්ෂ්මන් කිරියල්ල මහතා කරන ප්‍රකාශය. ඔහු කියන්නේ ප්‍රතික්ෂේප අය සමග ආණ්ඩු හදන්න අපි ලෑස්ති
නැහැ කියලා ජේටි ද සිල්වා තමයි රුචිර දිරාන් මදුසංග සමග එක්ව මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඒ අතරේ ඒ සභාග ආණ්ඩුව පිළිබඳව සිවිල් සංවිධාන දේශපාලන පක්ෂවල නියෝජිතයන් මන්ත්‍රීවරුන් අදහස් දැක්වුවා මෙන්න මෙහෙම. භාරකාර ආණ්ඩුව පිළිබඳ අපි දැක්ක මාධ්‍ය පළලා තියෙනවා. ඉතින් අපිට තාම ඒ පිළිබඳ සාකච්ඡාවක් අපි පටන් අරගෙන නැහැ. මොකද අපිට දින ප්‍රශ්නේ මෛත්‍රී පළ ජනාධිපතිතුමා පත්තරින්ද දැක්කේ කියලා. හැබැයි අපේ පක්ෂ නායකයෝ ඒ පිළිබඳ සාකච්ඡා කළ තීන්දුවක් ගන්න. ඉතින් ඊට පස්සේ අපි ඒකන කතා කරමු. 16 කල්ලිය දැන් සීන දකින්නවා. මොකද සැරින් සැරේට උන්ට දවල් සීන පේනවා. දැන් කියනවා භාරකාර ආණ්ඩුවේ සීන. ඉස්සෙල්ලා තිබුණා විශ්වාස භංගයේ සීන. ඒත් ඉස්සෙල්ලා තිබුණා තව ආණ්ඩුවක් පිහිටුවී මේ සීනේ. මේවා සීන විතරයි දවල් සීන විතරයි. ආ මේවත් කියන්නේ මෝඩ කමිටු විතරක් නෙමෙයි. මොකද මේවා නිතර නිතර කියනකොට පිටරටව බලන් ඉන්න අය බය වෙනවා. ආයෝජනය කරන් ඉන්න අය බය වෙනවා. මොකද කියලා ඒගොල්ලන් දන්නේ නැහැ මේ මීහරක් රැලක් මේ කියන්නේ කියලා. ආරකාර ආණ්ඩුව හදන්න අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නැහැ. එහෙම එකක් හදන්න වෙන්නේ පාර්ලිමේන්තු විසිරූප විලාක විතරයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිටින් දේවල් කිව්වට ඒවෙන් කිසි පළක් නැහැ. මහින්ද රාජපක්ෂ මහතාත් මේ දීර්ඝ කාලයක් රට පාලනය කරපු පාලකයෙකු හැටියට දේශපාලනික කතිකාවක নিমগ্ন වෙන්න ඕනේ විවෘතව. හොර රහසේ කෙරෙන හැම සාකච්ඡාවක්ම කුමන්ත්‍රණ හැටියටයි අපි සලකන්නේ. ව්‍යවස්ථාවට අනුරූපව කටයුතු කරන්න. මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළාට පස්සේ සියලු ප්‍රශ්න නිරාකර වෙනවායි කියලා ජනාධිපතිවරයා හිතනවා නම් අර එතුමාම කියපු විදිහේ පොළවෙන් අඩි 8ක් යට ඉරනම කරා එතුමා සො කැමැත්තෙන් යන බව තමයි අපිට කියන්න තියෙන්නේ. මම ආණ්ඩුව හදන්න පුළුවන් ගමන් නැහැ සාකච්ඡා කරයි කියලා. ඒක ප්‍රතිපත්තියේ තීරණ වලට එළඹෙන්න අවශ්‍යයි. පක්ෂ අවශ්‍යයි, පරිපාලන අවශ්‍යයි, ප්‍රතිපත්ති අවශ්‍යයි, වැඩසටහනක් අවශ්‍යයි. ඔලුගිඩි මාරු කිරීම නෙමෙයි ආණ්ඩුවක් හදනවා කියන්නේ. ඒක ගැඹුරු කාරණාවක්. පිරාමෙන් පසු මුණගැහෙන විට අවධානය දිනමෙන පුවත්පත දෙසට මිලියන 800 වංචා සිද්ධියට හිටපු ගෝජන කොමසාරිස් ජෙනරාල් අත්අඩංගුවට ගන්න මහින්ද අලුත්ගෙදරගේ වාර්තාව කවුද මෙහෙම කියන්නේ වත්මන් කෘෂිකාර්ම ඇමති මහින්ද අමරවීර මහතා කුඹුරු ඉඩම් ගොඩ කරන ලෙස ව්‍යාජ ලිපි සපයමින් රුපියල් මිලියන 800ක පමණ මුදලක් ව්‍යාජ ලෙස උපයාගත් හිටපු ගෝජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල් වරයා වහම අත්අඩංගුවට ගන්න ලෙස කෘෂිකාර්ම ඇමති මහින්ද අමරවීර මහතා පොලිසියට උපදෙස් ලබා දුන්න කියලා වාර්තා වෙන වෙන බලන්න මහේෂ් කොයිතරම් හොඳයිද කියලා කෙටියෙන් මම මේ කියන්නේ ඇමති කියනවා වංචාවට සම්බන්ධයි හිටපු ලේකම් මේ කොමසාරිස් ජෙනරාල් වහම අතරංගුවට ගන්න කියලා ඔහු නැහැ නැත්තම් දැන් මේ කොහොම ඇමතිතුමාගේ account එකෙන්ද යන්නේ දැන් ගොඩක් ඇමතිවරුන්ට මේ අමතක කිසි කාරණයක් තමයි නිලධාරීන් රකින්න ගිහිල්ලා ඔවුන් මඩ තවරගත්ත හැබැයි මහින්දමරවීර ඇමතිතුමා එහෙම නැහැ ඔහු කියනවා කොමසාරිස් වංචා කළා තිබෙනවා නම් ඔහු අතරංගුවට ගන්න කියලා මේ අර වෛද්‍යවරිය සහ මේ ඇක්සිඩන්ට් එක සම්බන්ධ ප්‍රවෘත්තියක් A drunk driving accident suspect lady dog further remanded Kavindya Pera vaartha karanne silon today puwat patata e athare divena vaartha karanawa tebuwana saren apamata muda hari kiyala ara vellore kathawata sambandhuna saranare atharan goda gatta ohu apamata muda harapu kathawa divena vaartha kota tibena silon today puwat patata e pilibanda vaarthawak tibenawa unruly behavior police sergeant enlarged on bail yanuwen thamai silon today puwat patata me tattwaya apata vaartha karanne athulu pituwaka යතරේ මහේෂ් මේ බස්නාහිර පළාත් සභාව පැත්තෙන් ඇසෙන කතා යට යන්නට දෙන්නෙම නෑ වගේ මොකද හේතුව මෙන්න දැන් සුවඳ විලවුන් යොදන්නට ලක්ෂ ගණනක් වියදම් කරා කියලා පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ කියනවා මුදිතා දයානන්ද ලියනවා බස්නාහිර සභාවේ සුවඳ කරන්න 1.63 ලක්ෂයක් ලංකාදීප පුවත්පතේ වාර්තාව බස්නාහිර පළාත් සභාව නව ගොඩනැගිල්ල සුවඳවත් කරන්නට රුපියල් 1,63,000 රුපියල් 1,63,62,500ක් වැය කරමින් එයා ප්‍රශ්න සවිකර ඇතයි බස්නාහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී සලෝචන ගමගේ මහතා කියනවා හැබැයි මේක මේ ස්කෝල ළමයි එහෙම එක්කරගෙන ගිහිල්ලා පෙන්වන්න ඕනේ තැනක් වගේ දොරට ලක්ෂ ගාණක් එක පුටුවකට ලක්ෂ ගාණක් සුවඳ විල වුණාට ලක්ෂ ගාණක් මේක මේ ඇත්තටම තරුපයි හෝටලයක්ද පළාත් සභාව ගොඩනැගිලාද කියන ප්‍රශ්නයක් අපි දාන්න පුළුවන්කෝ මේ කියන්නේ පළාත් සභාව 5 ස්ටාර් සංචාරක මණ්ඩලයට පුළුවන් ඔක අරගෙන පළාත් සභා 5 ස්ටාර් කියලා මේ සුදු මහත්තුරුන්ට දෙන්න මේ අලුත් හෝටල් ඇත්තට පළාත් සභා 5 ස්ටාර් කියලා සමහර ධම්මිකෝයේ මේ ඔය සුවඳ වෙන්න ඕක ගහනවා ඇත්තේ මේ මහත්තුරු ජනතා වෙනුවෙන් වැඩ කළ ටික කර දාඩිය හැමල පොඩි දාඩිය දුක දෙමේ නේද කියන්නේ උන් ඒ තරම් ජනතා සේවය කරන හින්දා ඉසුරු මහත්තයා ඒ කට්ටිය ගොඩක් සේවය කරන හින්දා වෙන්නත් ඔක වෙන්න ඇත්තේ දැන් බස්නාහිර එහෙම වෙනකොට දකුණේ ඊයේ ගුටි කෙලියක් මේ ගුටි කෙලියට හේතුව සන්ධානයේ මන්ත්‍රීවරයෙක් මේ සන්ධානයේ ඒකාබද්ධයට පක්ෂපාති මන්ත්‍රීවරයෙක් මුරුංගා අරගෙන එනවා මේ දකුණු පළාත් සභාවට මේ මුරුංගා රණ්ඩුව තමයි යන්නේ මුරුංගා ලීව්ස් ගාලන් ස්පාක්ස් ෆ්‍රී ෆෝර් ඕල් ඉන් එස්පීසී යනුවෙන් තමයි වාර්තා වන්නේ ඊයේ දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය ඡායාරූප සහිතව පාසල් දරුවන් ඉදිරියේ මොවුන් හැසිරෙන්නේ ඇත්තටම මේ වගේ අශීලාචාර මිනිස්සු
මේ අතර මිනිස්සු අශිලාචාරන්නේ ධම්මික ජනතාවගේ ඡන්දයෙන් ඇවිල්ලා මේ ගහගන්නේ කවුරු බෙදා ගන්නද හිතන්නේ මේ ජනතා ප්‍රශ්න කතා කරන්න ඉල්ල මෙහෙම ගහ ගන්නවා නම් තමන්ගේ ගෙදර ප්‍රශ්නයක් වුණොත් ගෙදර කට්ටියට එහෙම කොහොම ගහනවද හැබැයි ගෙදර ප්‍රශ්න විසඳ ගන්න ගහ ගන්නවද දන්නේ නැහැ කොහොම නැත් මේ පරාත් සභාවට එවිලද අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරනවා රජරට වෛද්‍ය පීඨයේ ප්‍රධානී වූ 15 දෙනාම අස්වැති රංජන් කස්තුරි සහ අතුල බණ්ඩාර කියන වාර්තාව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපතිවරයා සහ එහි සියලුම දෙපාර්තමේන්තුවල අංශ ප්‍රධානී වූ ඊපස්වරයේ සිය තනතුරු වලින් එකවර ඉල්ලා අස්වනා කියලා වාර්තා වෙනවා මේකට හේතුව මොකක්ද කියලා අපි හිතන්නේ UGC එකේ නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමා උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ මහත්තුමා හොයලා බලાવી අයින් වුණේ සාධාරණ හේතුවකටද නැත්නම් වෙන මොකක් හරි කාරණාවකටද කියන එක ඒ අනුව අවශ්‍ය පියවර ගන්න කියලා අපි කියනවා මොකද කට්ටියක් අයින් වුණා කියලා විශ්වවිද්‍යාලයේ Sri Lankan secured $150 million loan to repay Maastricht Bank Kamaniallis hari hati mudal palane karana mehema dewal siddawanna naya welawata gewanna thibba menna kalabana karithwe thibba durulata nisa eda Sri Lankan ayathane wateru aakarayata honda stavat saakshiyak den avadahane loke desata thora ganne divena puwatpate vides toraturu Mitchell chandamarthaya payata satapum 111k vegen Amerikawe Florida wata kada wadi බදාදා උදේවන විට මේ චණ්ඩමාරුතය ෆ්ලොරිඩා ප්‍රදේශයට කඩා වැදුන ඇතැයි වාර්තා වෙලා තිබෙනවා මේ නිසා ෆ්ලොරිඩා ආණ්ඩුකාර රික් ස්කොට් ප්‍රදේශයේ ජනතාවට අනතුරු අඟවා ඇත කියලාත් වාර්තා වෙනවා පොඩි වේගයකින් නෙමෙයි පැයට සැතපුම් 111ක වේගයෙන් තමයි මිචෙල් චණ්ඩමාරුතය ෆ්ලොරිඩාවට ගමන් කොට තිබෙන්නේ මියන්මා unwilling to probe Rohingya abuse UN right envoy එනු එක්සත් ජාතීන් කතරම් කිව්වත් මියන්මා රජයට මේ රොහින්යා මුස්ලිම් සරණගතයන් පිළිබඳව හරි විදියට ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳව හරි විදියට සොයා බැලීමක් කරන්න කිව්වට ඔවුන් මියන්මා රජයේ එකට අකමැති බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ අවදානේ ක්‍රීඩා පිටියට තෝරාගන්නේ ලංකාදීප පුවත්පත එංගලන්තයේ පරාජය කළොත් එය හැරවුම් ලක්ෂයක් වේවි දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කියන කතාව යොහන් බාසුර රංගිර දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිටයි වාර්තාව ගෙනෙන්නේ ශ්‍රී ලංකා පෙළ සහ එංගලන්ත පෙළ අතර තරඟ පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරඟාවලිය ආරම්භ කරමින් පළමු තරඟයේ රංගිර දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද දිවාරාත්‍රී තරඟයක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි 5:30 ගැටලුව තිබෙන්නේ වර්ෂාව මේ තරඟය පෝදා පාළුවට ලක් කරාවිද කියන කතාව කොහොම වුණත් අපි චන්දිමාල් ඊයේ දැක්ක අදහස් දෙසත් අවධානය යොමු කරමු අවශ්‍ය හොඳම 11 අපි දන්නවා නමුත් අපිට මේ කාලගුණ තත්ත්වයක් තින්දා අපිට හරියටම කියන්න අමාරුයි මේක තමයි හෙට සෙල්ලම් කරන කණ්ඩායම කියන එක. ඉතින් මේ තරඟාවලියේදී පන්දු රැකීමේ අංශය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා ඒකට මූලික තැන දෙන්න. ඒක තමයි අපි කරන්න ඉන්න ලොකුම වෙනස. අපි හැමෝම දන්නවා එංගලන්ත කණ්ඩායම තමයි අංක 1 ස්ථානයේ ඉන්නේ වර්ගීකරණය. ඉතින් ලොකු අභියෝගයක් විශේෂයෙන්ම අපිට අපි මේ දැන් ඉන්න තත්ත්වයක් එක්ක අපේ කණ්ඩායම එක්ක. නමුත් මේ තරඟාවලිය ජයග්‍රහණය කරන්න පුළුවන් නම් ඒක අපිට ලෝක කුසලාන්ට යද්දී ලොකු හැරවුම් ලක්ෂයක් වේවි. ඉතින් මං හිතන්නේ ඒක තමයි ක්‍රීඩකයන් සියලුම දෙනාගේම බලාපොරොත්තුව. ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සත් සමාජික රග්බි කණ්ඩායම ආසියාවේ 4 ස්ථානය තමයි දැන් ඉලක්ක කරගෙන තිබෙන්නේ. දමික ඔවුන් බොහොම හොඳින් ක්‍රීඩා කරා පසුගිය වාරයේදී aiming for 4th place in Colombo leg ශ්‍රී ලංකා විමෙන්ස් රග්බි හෙඩ් කෝච් සුදත් සම්පත් තමයි කියන්නේ ඔවුන්ගේ අරමුණ ආසියානු කලාපයේ සත් සමාජික කාන්තා රග්බි තරඟාවලියන්හිදී ශ්‍රේණිගත කිරීමේදී 4 ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායම ගෙනීම තමයි ඔහුගේ ඉලක්කය කියලා. හොඳයි අපි දැන් කෙටි විරාමයක් ලබා ගන්නවා. ඉන්පසු හරවත් රසවත් කාටුන් සමග ඔබ හමු වෙනවා. දැන් බලමු එක පෙළට කාටුන්. මෙන්න අවන්ත ආටිගලගේ ඩේලි මිරර් කාටුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට සහ පාලකයන්ට සිද්ධ වෙලා තිබෙන දේ. දැන් දෙගොල්ලොන්ට මාංචු වැටෙනවා අක්‍රමිකතා නිසා ICC බොහොම පැහැදිලිව පෙන්වා දුන්නා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සිද්ධ වෙලා තිබෙන දේ. නිලධාරීන් වගේම ක්‍රීඩකයන් දෙගොල්ලෝ මේක තුලම මේ මැච් ෆික්සින් වලට සහයෝගය දැක්වා සම්මාදම් වුණා. මෙන්න ඒ සම්මාදමේ ප්‍රතිඵල ඩේලි මිරර් බොහොම අපූර්වට අද අප වෙත ගෙන එනවා.
දැන් අවධානය දිවෙන පුවත්පතට උදේ විමල සිරිගේ කාටුනය වෙත මෙන්න බලන්න මොකද්ද කරන්න කියලා මේ ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳටම අල්ලස් නැමති දියේ ගිලමින් තිබෙනවා තව පොඩි ටිකයි ඉතුරු වෙලා තිබෙන්නේ ග්ලව්ස් දෙකයි බැට් එකයි විතරයි පේන්න තියෙන්නේ සෝ කොහොම වුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මේ වැනි තත්ත්වයක් ඇති වුණේ ඇයිදෝ කියන වගනම් වහවහ සොයා බලන්න සිදු වෙනවා මේ MD වීරරත්නගේ මරසිපාල වාසුදේව කියනවා මහින්ද මෛත්‍රී සභාග රජයක් පිහිටවනවලු ඩොලර් එක 200 පහ කළාට පස්සේද ඉස්සෙල්ලාද මෙන්න මරසිපාලට පිළිතුරක් ලැබෙනවා ඩොලර් එක 200 පහ කළාට පස්සේද ඉස්සෙල්ලාද මේ සභාග ආණ්ඩුව පිහිටවන්නේ අපි ඉතින් රජයට මතක් කරනවා සභාග ආණ්ඩුව කෙසේ වෙතත් ඩොලර් එක නම් 200ට වඩා ඉහළින් යන්න දෙන්නට එපායයි කියලා කොහොම හරි මොන උපර වැට්ටකින් හරි ඒක පොඩ්ඩක් නවත්ත ගන්න කියලා අවධානය රැසපුවත් පතට සිසිල් ප්‍රනාන්දුගේ කාරණයට මෙන්න බලන්න SP දිසානායක මහත්තයා කපු ඇඳුමින් සැරසිලා අර කපු මහත්තුරු ගෙනෙන කුඩයත් අතේ තියාගෙන පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නවා ඒ අතරේ රෙදි ගොන්නක් තිබෙනවා ඔහුට හෝදන්නට මේ ටික හෝදනවාද නැද්දෝ කියලා කල්පනා කරන්න බලන්න සාටකාරය එහෙම ඒ රෙදි බකට් එකෙන් කුණු රෙදි බකට් එකෙන් එළියට ඇවිල්ලා තිබෙනවා කොහොම වුණත් SP මහත්තයා මේ දවස්වල කපුකම් කරනවා දෝ රෙදි හෝදනවා දෝ කියලා කාටවත් හිතා ගන්නට බැරුවයි තිබෙන්නේ මෙන්න දයලන් පුවත්පතේ කාටුනේ ඔවුන් දකින්නේ ජනපති එක්සත් ජාතික පක්ෂයේ හිරකරුවෙක් නැත්නම් අලියාගේ හිරකරුවෙක් කියලා සිටිනවා මේ සිරගත වී සිටින වාරයේදී ඔහු සාටකයේ දෙස බලා සිටිනවා කුමක්ද මේ දයලන් පුවත්පත කියන්නේ අර සභා ගාණ්ඩුව ගැනද නැත්නම් මේ ජනපති මේ සහ මේ ඒකාබද්ධය පිළිබඳ සාකච්ඡාවන් පිළිබඳවද කෙසේ වෙතත් ඔවුන් දකින්නේ ජනපති අලියා තුල සිර වී සිටින අයයි කියලා අවධානය ලංකාදීප පුවත්පතේ දාස හපුවලානගේ ස්වාරිස් වෙත ඉදිරි සති කිහිපයේදී මෛත්‍රී මහින්ද සභාග රජයක් වාසුදේව මන්ත්‍රීතුමා කියද්දී මෙන ස්වාරිස් කාගේ පුටුව පිටිපස්සට වෙලාද මේ බලාගෙන ඉන්නේ ඒ පණිවිඩේ එහෙම යද්දී අගමැතිතුමා පුටුවක වාඩි වෙලා Taman ළඟ තියෙන අර අර දුර බලන කන්න තමයි මේ ලංකල්ල බලන්න පුළුවන් කණ්ණාඩිය මැජික් කැඩපත ළඟ තියාගෙන කියනවා කියන්න මැජික් කැඩපත තව දුරටත් අගමැති මම නේද සභාග ආණ්ඩුව පිටෙව්වත් අගමැති මම නේද කියලා මැජික් කැඩපතෙන් අගමැතිතුමා මෙන්න පංකජ රුවින්දගේ සරදම් දෙන්නම රට යන්නේ තරඟට වගේ ඒ වගේම ආයෝජකයත් එනවද සර් මෙන්න සරදම අවධානය ලක්බිම් පුවත්පතේ ශ්‍රී අලවත්තගේ කසය කවිය දෙසට ජනපති අගමැති තරඟයට ගියද කොහි ගෙනා හරි හමන් කිසිවක් නොමැත මෙහි දියකර ඩොලර් ජන පිරිවර ගණන ඇහි හඬා වැටි වැටි රුපියල පහල බහි කියලයි කියන්නේ මෙන්න මෞබිම දවසේ 14 ජනපති එක රටක තව රටක අගමැති පිටරට ඇත්තෝ හිත උණු වෙලා ණය දෙති මැති අමතිවරු දියවන් ආවේ කිමි දෙති මහ ජනතාව ගම් වතුරටම කොටු වෙති දිවෙන පුවත්පතේ උදේ විමලසිරිගේ පුරසාරං අපේ කබ්ලාල් එක දවසට මාධ්‍ය සාකච්ඡා දෙක තුන තියෙනවා බං රටට වෙන දේවල් දැකලා එයාට දුක ඇති මොකද එයාගේ කාලේ රට තිබුණේ දිව්‍ය ලෝකයක වගේනේ ඒක තමයි කබ්ඩාල් මහත්තයාට මතක නැහැ එයා මහ බැංකුව අධිපති ඉන්න කාලේ රට තිබුණේ කොහොමද කියලා ඒ කාලේ දිව්‍ය ලෝකෙ තිබුණා වගේ මේ කාලේ දවසට මාධ්‍ය සාකච්ඡා 3-4ක් තියෙනවලු අපි මේ පුරන් කියන්නේ ඔහුත් නිකන් ඒ කාලේ දේශපාලඥයෙක් වගේ හිටියේ දැනුත් දේශපාලඥයෙක් වගේ තමයි හැසිරෙන්නේ ඩොක්ටර් ප්‍රියන්ති පෙරරාගේ හි බොහෝ දීමනා කොමිස් වරප්‍රසාද මෙන්න ඇති හැකි ඩොක් කෙනෙක් ජීවන වියදම දරාගත නොහැකිව සිටින ඩොක් කෙනෙක් දිහා බොම සමච්චලයෙන් සිනාසෙන ආකාරය අද කාටුනිය ප්‍රියන්ති පෙරරාගේ ඩොග් ටෝක් දිවෙන පුවත්පතේ සුමතිපාල ජෝතිපාලගේ සමයන් දැන් වැස්ස අදත් වැඩි වෙනවලු මේ දින තේමෙන ගමන් තමයි කතා කරන්නේ එහෙම වුණොත් වැසි බද්දකුත් එයිද බං මෙන්න ලංකාදීපයේ 16 කාටුනේ 10 වෙනිදා කියන්නේ ධම්මික සමහර අයට සමහර කන්තෝල 10 වෙනිදාට පඩි හම්බ වෙනවා 10 වෙනිදාට අර ඕවර් ටයිම් එක හම්බ වෙනවා 10 වෙනිදාට ඉන්සෙන්ටිව් හම්බ වෙනවා හැබැයි දැන් අපි 10 වෙනිදාට ටිකක් බයයි මොකද අර සූත්‍රය නිසා මෙන්න මිල සූත්‍රයේ පිළිබඳ කාටුනේ මංගල සමරැමතුමා තමයි ප්‍රධාන චරිතය ලෙස යොදාගන්නේ 16 මෙන්න 10 වෙනිදාට එනකොට ජනතාව බය වෙනවා 10 වෙනිදාට මොනවා සිද්ධ වෙවිද කියලා කාටුන් හමාර කරන්න තෝරාගන්නේ දිවෙන පුවත්පතේ අනුරාධගේ ඕකයි තත්වේ කවිය 10 වෙනිදාට එලි වී ඇත හීන් සැරේ ඔළුවට එන්නේ ඉන්දන ගැන කෝන්තරේ මංගල අරන් එනවා මෙල සූත්‍රේ උන්දගේ කටේ අලවාපං ප්ලාස්ටරේ 10 වෙනිදාට එලි වී ඇත හීන් සැරේ ඔළුවට එන්නේ ඉන්දන ගැන කෝන්තරේ මංගල අරන් එනවා මෙල සූත්‍රේ උන්දගේ කටේ අලවාපං
ප්ලාස්ටරේ කියලා කියන්නේ උන්දගේ කටේ ප්ලාස්ටරේ අලවන්නට ඕනි වෙන එකක් නෑ සමහර විට. මොකද ඔහු කියනවා මිල සූත්‍රයේ පැත්තකට දාලා ජනතාව වෙනුවෙන් අවශ්‍ය කරන කොටසක් රජයෙන් දරන්නටත් සූදානම් යම් හේකින් ඉන්ධන මිල නොකඩවා ඉහළ යනවා නම් කියලා. එහෙමනම් වැඩපිළිවෙල නරඹන්නට ඇරයුම් කරමින් අපි ඔබට අබෙන් සමුගෙන යන්නට අවසර පතනවා. ඇත්ත කතා කරොත් ඔබේ හදවත පිරිසුදුයි කියලා අපි පටන් ගන්නකොට මතක් කරා. ඒක තව නැවතත් මතක් කරනවා. Talk the truth, your heart will be clear and clean. හොඳයි. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ධම්මික යෝගයේ වැඩපිළිවෙල නරඹන්න රටේ සිද්ධ වෙන දේ ඔබට දැනගන්නට පුළුවන්. අපත් සමග හෙටත් මේ වෙලාවටම හමු වන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.